ඒලඟට වාහන එකළස්කිරීම් පිළිබඳු මේද අවස්සල කතාබෙන අනිත් කතාබ මෑතක සෑහෙන කතිකාවටලක් වෙන්නේ සුජීව සේනසිංහගේ සිද්ධිය. සුජීව සේනසිංහගේ වාහනය සියයිඩියට ගන්න කොටුව මයිස්ත්‍රාධගෙන් නියෝග්‍යයක් හන්සි නායක් කාර ෙවවාර්ථතාාව. ටපු පාලිමේන්තු න්්‍රේ නීතිෙක් සුජීව සේයනසිංහටයත් සුකෝබබෝගී වාහනය වහම අපරාධ පරිීක්ෂණ දෙපාර්තුමේන්තුව බාරයට අරගෙන ආධිකරණයට ඉදිරි පත් කරන ලෙසට කොටුව මයිස්්ටා තනුජා ලක්මාාලි. යේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඇත නෝග කළලා. එම සැකසහිත වාහනය සුජිව සේනසිංහ භාරයේ තබාගනීම හේතුවයෙන්. එය අස්ථාන ගතවය. හෝ අනතුර කටලක්වීමේ හැකියාවක් ඇති බැවින් එය අධිකරණය භාරයට ගැනීම සදා නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු විසින් කරු ලැබු ඉල්ලීමක් සලකාබැල මහස් ප්‍රාත්රය එම නියෝගය නිකුත් කරනවා. එම වාහනි නීතිවිරෝධී යුරින් කොටස් එකතු කර සකස්කළේ යැයි අනාවර්ණය කර ගැනීම සඳ අවශ්‍ය රස පරීක්ෂණ දෙපාර්තමේන්තු ඇත ඉදිරිපත් කරීම සිදු කලා කියලා පත්තරේ වාර්තා කරනවා. සුජීවසේන සිංහට අයත් කොල්ලු පිටිය ප්‍රදේශයේ පීටි නිවසේ නීති විරෝධී ලෙස එකලස් කර සකස් කරන ලද වාහනයක් ඇති බවට ලැබුණු තොරතුරක් මත වලාන විශේෂය දූෂණ විර්ශන කොට්ටාශය මේ සම් බන්ධයෙන් විමර්ශවනිතුදු කරතිබුණ. දැන් මේ වාහනයේ ඉතිහාසේ පිළිබන්ඳ කතාවෙන්න ගන්න. කාටද මේ බලපට්ට එ තිබුණ කවද තෙරු බදු රහිත බලපට්ටයක් ඇසුරෙන් මේ ගෙනාවේ හැබැයි ගෙනාවට පස්ස කවද්දක ලියාපදිංචි කළේ ඒ ගෙන්න්නපු කාලවක්කව අනු වෙච්ච අනතුරක් මේව ගැනත් වාර්තාාවෙන්ඩ ගන්න. අද ඒක ලංකාදී පේලියලතේෙනො මෙන මෙහෙමයි සටහන ගෙන්න්නේ. සුජීවගේ සුපිරිරිය පොලිස්තලධාරියෙකුත් යට කරලා වාහනේ උසාබි ගෙන්න්නසියිඩට නියෝග. බර්තාාව. වේමුක්ති රෝද්‍රගූගෙන්. සමඟි ජනබලවයගේ ජාතික සංවිධායික සුජීව සේනසිංහට අයත් නීති විරෝධී ආකාරයෙන් කොටස් ගෙන්වා එකලස් කරන්න ලදය කියන රුපියල් කෝටි දහයක්ට වටිනා. වී ඒත් වර්ගේ සුකෝබබෝගේ මෝටර් රථේ වහම අත්තඩන් ගෝට ගෙන අධිකරට එඉදිරි පත් කරන ලෙස කොටුව මහැස්ප්‍රාත් අනජා ලක්මාාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවොට ඊයේ නියෝග කැන්නු. මෙනවාහනේ විස්තරේ. විමර්ශයේදී හෙලූ කරුණු අධිකරනයට දැනම්දුන් රාස් පොලස් යධරින් දෙදස් දාහය වසරේ දී මෙරට ගෙන්වා ඇති මෙමවාහනිය ලියාපදිංචිකර ඇත්තේ දෙදස් විසි දෙකවසරයේදී බවත්. වාහනය ලියාපදිංචි නොකර වසර දොළහක කාලයක් පාවිච්චි කර ඇතිබවත්. එම වසර දොල්හක කාලය තුළ සේනසිංහ නොදැනුවත්තො හෝ යම්බරදක් වී ඇත්දැයි සෙවීම සඳහා අපක්ෂපාති විමර්ශනයක් ආරම්භ කළ බවත් අපරාධ්ධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මීට පෙරවස්ථාවක ආධිකරණයට වාර්තා කරතිබුණ. මෙම V8 වර්ගේ සුකෝබෝ, මෝටරාතේ පාර්ලිමේන්තු බන්ත්‍රීවරය කු ලෙස, ශ්‍රී රංගාට ලැබුණු බලපට්‍රයක් මත. දෙදස් දහයවසරයේද මෙරට ටානායිනෙක් කර ඇැයි දැනුම් දුන්න. දෙදස් දහයේදී සුකෝබ්බෝගි මෝටරතේ මෙරට අනයිනෙ කිරීමෙන් පසු. ඒ ලියාපදිංචි නොකර, ශ්‍රී රංගා පරිහරණය කර ඇැයිද. එසේ පරිහරණය කිරීමේදී. දෙදස් එොළහේද. ශ්‍රී රංග මැදවක්කයේ සිට පැමිණමින් සිටයේද සට්ටිකුළම රෝහලා ආසන්නන්නේේද. පොලිස් තිලධාරීෙකු හප්ප. ඔගේ මරණය සිදුකිරීමේ මාර්ක රියානතුරකට සම්බන්ධ වාහනයක් බෞටල් තොරතුරු ලැබි ඇතැයි දැනම්දුන් රාස් පොලිස් ලේධාරී. එම මාර්ක රියාානතුර සිද්ධිය සම්බන්ධයෙන් සට්ිකුලම පොලිසිය විමර්ශණය කර මාහධිකරණය නඩුවක්ද විභාග වන්නේ යැයි දැනුම් දේති වෙනවා.